මේ වෙනකොට අපි දීලා තියෙනවා රිෂාඩ් බදූදීන් මිලියන 8000ක පමණ සොරකමකට සම්බන්ධයි කියන කාරණාව පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක මේවාට ප්‍රධාන ආයතනයක් ඔහු විසින් හදා ගන්නවා. සතොස ඉංජිනේරියන් කියලා වෙනම ආයතනයක් ඔහු හදලා ඒ ආයතනය සම්පූර්ණයෙන්ම එතනින්ම මිලදී ගන්න කියන එක තමයි මම කියන්නේ. දැන් ජෙනරේටරයක් සාමාන්‍යයෙන් ගත්තොත් ලක්ෂ 5යි කිව්වොත් එතන දෙන්නේ 10යි. එම ආයතනයේ අභ්‍යන්තර විගණන නිලධාරියා එම් ෆෞසේම් ෆාරුක් කියන මහත්මයා මේ වංචා සම්බන්ධව සියල්ල ඔහු සතුව තියෙනවා. ඒක නිසා කරුණාකරලා අපි කියන්නේ මේ පුජ්‍යලයා අත්අඩංගුවට ගත හොත් අනිවාර්යයෙන් මේ කියන කරුණු කාරණා ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සතු සායතනයේ වාහන සයින්දමරින්දුවල මන්නාරම ඒ වගේ තැන්වලට ශ්‍රස්තවාදීන් කණ්ඩායම් මේ වගේම මූලධර්මවාදී රටවලින් එන ආපු පූජකවරු එහෙට මෙහෙට ඇදලා තියෙනවා. ඒ සතු සායතනයේ පාවිච්චි කරපු වාහනවල GPS පරීක්ෂා කරලා බලන්න සම්පූර්ණයෙන් හොයාගන්නට පුළුවන්. එතකොට මොහු මොනවද කරලා තියෙන්නේ කියලා. මේ ආයතනයේ අහිංසක සේවකයන් පඩිගෙවා ගන්න බෑ, බෝනස් එක දෙන්න බෑ, ඕටි එක දෙන්න බැරි තත්ත්වෙට වැටලා තියෙන්නේ. මොකද මේක මෙච්චර කාලයක් කරේ රිෂාඩ් බදුරුදීන්ගේ වැඩනේ. ඔහුගේ බූදලයක් විදියන්නේ සතු සායතනයේ තිබ්බේ. මේ දේවල් කතා කරන්න ගියොත් සේවකයෝ නායකයෝ කීයක් දැන් එළියේ ඉන්නවද? අවුරුදු 10කට වඩා දක්ෂ පළපුරුද්දක් ඇති නායකයෝ හොරු හොරු කියලා එක එක ලේඛන කූට ලේඛන හදලා එක එක විකාර වලින් එළියට දාලා ඉවරයි. අන්න ඒ නිසා තමයි දැනුමක් නැති නායකයෝ මේ ආයතනයේ ඉන්නින්ද තමයි මේ ආයතනය වැටිලා තියෙන්නේ. අද බලන්න බීලුණු කිලෝ එක ලංකා සතු සායතනේ 275ට ගියානේ. ඔබතුමාලා කොහෙවත් දැකලා තියෙනවද එහෙම වෙලා තියෙනවා?